ජීවිතය ජීවත් කරවන ජීවයේ සොයා යන සෝභාචාරිකාව කොළඹින් අපි පිටත් වෙන්නේ කිලෝමීටර් 170ක දුරක් යන්න පැය 4කින් පමණ අපේ බලාපොරොත්තුව ගමනාන්තයට ළඟා වෙන්න මේ යන පළාත ඔබ දන්න අහලා තියෙන ප්‍රදේශයක් වුණත් සෝභා අපේ බලාපොරොත්තුව තවමත් වැඩි දෙනෙක් නොදන්න නමුත් සංචාරය කරමින් දකබලා ජීවිතයට නැවුම් අරුතක් එක් කරගත හැකි සුවිශේෂී තැන් ගණනාවකටම ඔබත් එක්ක යන්න. ගස්වැල් කඩුලාන පරිසර පද්ධතීන් ගැන අපි කොයිතරම් වැඩසටහන් වලින් කිව්වත් තවත් කිව යුතුයි වගේ. මේ ගහකොළ අපට ජීවත් වෙන්න හුස්ම පොද ලබා දෙනවා කියලා සමහරක්ට අමතකයි වගේ. ගංගේවාඩිය ගමේ විල්පත්තු Nature Resort, තමයි මේ පාර අපේ නවාතන බවට පත් වෙන්නේ සෝභාචාරිකාවේ. මෙතන ඉඳලා තමයි සංචාරය කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු හෝටල් එකට ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. ආයිබර්. මේ චම්පා ගල්ලංග මහත්මිය මේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා. වාඩි. මේ පවුලේ කට්ටියම එකතු වෙලා තමයි කටයුතු කරන්න යන්නේ නේ? ඔව් එහෙම තමයි. පාලනය කරන්න යන්නේ. ඔව්. කොහොමද මේ දවස්වල සංචාරක ව්‍යාපාරේ කටයුතු? වරදන්නේ නැහැ. ඉතින් කෙරීගෙන යනවා. ඔව් හොඳයි. වැඩිපුරම එන්නේ ලංකාවේද නැත්නම් විදේශයේ සංචාරක? වැඩිපුර එන්නේ ලංකාවේයි තමයි. ආ. හැබැයි මේ කාල සීමාවේ තියෙන රස්නයත් එක්ක වටපිටාව අපිට එනකොට දැනුණු රස්නය මෙතෙන්ට ආවට පස්සේ තරම්ම දැනෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙතන මේ ගලාගෙන යන්නේ එතකොට ලුණු අය කියලා. ඔව්. ලුණු අය සීතලත් එක්ක තමයි මේ. ඔව් රස්නේ ගැතිය අඩු වෙලා තියෙන්නේ. බොහොම ලස්සන වටපිටාවක් තියෙන්නේ. විඳින්න පුළුවන් පරිසරයක් තියෙන්නේ කියලා දැනෙනවා නේද? බොහොම ස්තුතියි. වෙල්කම් ඩ්‍රින්ක් එක. එහෙනම් නැත්තම් පිළිගැනීමේ පානය අපිට ලැබෙනවා. මේ ෆැෂන් ෆුඩ්. ඔව් ෆැෂන් ෆුඩ්. ඔව් අපි මේ වගා කරනවා. ආ. වගා කළා ඉතින් ෆ්‍රෙෂ් පළතුරක් විදියට තමයි බීම හදලා දෙන්නේ. එනේ සංචාරකයන්ට. ෆ්‍රෙෂ් ගතිය හොඳටම තියෙනවා. නැවුම් ෆැෂන් ෆුඩ් බීමකුත් එක්ක පිළිගැනීමේ පානය විදියට. මේ එතකොට කජුනේ? කජු ඔව්. කොමරත් මේ පැත්ත කජු වලට ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධයි. ඒ කියන්නේ මේ ළඟපාතත් කජු වවන වතු තියෙනවා. තියෙනවා මේ ළඟපාත තියෙනවා වතු. ආ. කොහොමද මේ හෝටලයත් එක්ක සංචාරක ශිෂ්ටත් එක්ක කජු වගාවත් සම්බන්ධ කරගන්නවද ඔයගොල්ලෝ කොහොමද? ඔව් සම්බන්ධ කරගන්නවා. අපි එන සංචාරකයන්ට කජු ව්‍යංජනයක් විදිහට හදලා දෙනවා. ඔව්. ඊට අමතරව දැන් විශේෂයෙන්ම මේ පැත්තට આવොත් එහෙම කජු වගා කරන ආකාරයේ කජු මද ගලවන ආකාරයේ වේලන ආකාරයේ මේ දේවල් එහෙම බලන්නත් පුළුවන්. එහෙම පුළුවන් බලන්න. ඔව් අපි මේ පාර විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙවර සෝභා ගමනත් එක්ක විල්පත්තු ආපුවම අපි හැමදාමත් යන විල්පත්තු නැෂනල් පාර්ක් එකට යන්න නෙවෙයි. එතනින් එහාට ගියපු මේ ප්‍රදේශයේ අපිට බලන්න තියෙන සංචාරකයෙකුට යන්න තියෙන හුඟක් අය නොයන තැන් ගණනාවකට ඔබත් එක්ක යන්න සූදානම්. මේ අතර අර කිව්වා වගේම කජු වගාව පිළිබඳව, කජු කර්මාන්තය පිළිබඳව, කජු ගම්මාන පිළිබඳව කතා බහ කරන්න මේ දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙලා ඉන්නේ. මේ බදපු කජු හැමදේම නැවුම්. හරිම රසයි. එහෙමනම් ඉතින් අපි සූදානම් වෙනවා මෙතුමිලාගේ මේ ආරාධනාවත් එක්ක සෝභා විල්පත්තුවට ආපු මේ ගමනේ සොඳුරු දේවල් බොහොමයක් ඔබත් එක්ක බෙදා හදා ගන්න ආරාධනා කරන්නේ අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මේ ගමන යන එන හැමතැනම දැන කියා ගන්න දැක බලා ගන්න. පත්තු නැචර රිසෝට් වල මගේ කාමරය මේ තියෙන්නේ. බොහොම ආකර්ශනීය බවක් තමයි දැනෙන්නේ. ටිකක් වෙනස් විදිහකට වෙනස් හැඩයකට හදලා තියෙන කාමරයක්. සියලුම පහසුකම්
තියෙනවා හොඳට නිම අඩුව ගත කරන්න පුළුවන් කියලා දැනෙනවා සම්පූර්ණම ඉක්තිවල පවා වටේටම පේන්නේ ලී වලින් තමයි මේක නිමා කරලා තියෙන්නේ ඇඳත් එහෙමයි සුව පහසුව උණුසුම සියල්ල එක්ක දවස් කීපයක් ගත කරන්න කියාපු තැන ලුණු ඔය ඉස්සරහින් ගලාගෙන යනවා ගස් කොළන් තමයි ඇහැට පේන්නේ වට පිටාවෙන්ම මේ සියල්ල එක්ක නිදහසේ සිසිලසත් එක්ක දවසක් ගත කරන්න අපි සූදානම් විල්පත්තු නේචර් රිසෝට් ඔය ගිහලා බලමු එළිය කොහොමද කියලා අර පැත්තෙන් ලුණු ඔය තියෙනවා ගස් කොළන් වට පිටාවම කුරුල්ල ගියනක් විතරයි මෙතෙන්ට ඇහෙන්නේ නිදහසක් තියෙන්නේ මට දැනගන්න ලැබුණා ඊයේ රැත් ඇතෙක් ආවයි කියලා මේ මිදුලට කාමරේ ඉඳලම සමහර විට අද රැටත් අලියෙක් ඇතෙක් බලා ගන්න අපිට ඊට ගඩක් ලැබේ හැබැයි විල්පත්තු නේචර් රිසෝට් ඉදිරියේ මට පේන. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා විල්පත්තු නේචර් රිසෝට්ටි කළමනාකාර අධ්‍යක්ෂතුමා. ආයි බලමු. ආයි බලමු. අජිත් මහත්තයා මම කැමතියි දැනගන්න දැන් මේ තැන ගැන ටිකක් තොරතුරු දැනගන්න අතීතය ගැන. මේ තැන කොහොමද මෙතන නිර්මාණය වෙන්නේ? මොකක්ද මේකට පසුබිම වෙන්නේ? ඇත්තටම පසුබිම වෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවගේ තිබිච්ච දීවර සම්පත හීනවීම ඒ වගේම වැඩි වශයෙන් කජු ගොවීන් ඉන්න කජු ඇස්සන්න හීනවීම මත එවකට හිටපු ප්‍රාදේශීය සභාපතිතුමා සංචාරක කර්මාන්තේ මේ ප්‍රදේශයේ නගා සිටවීම අරමුණු කරගෙන තමයි මේ ස්ථානය එතුමා විසින් තෝරගත් ස්ථානයක්. ඇත්තටම මේ ස්ථානයේ ප්‍රාදේශීය සභාවට තමයි අයිති. මේ අපි 30 අවුරුදු බදු කාලයකට තමයි අපේ මෙතන කවුල් ව්‍යාපාරයක් හැටියට අපි කරගෙන යන්නේ. ඔව්. එහෙම තමයි පසුබිම. පසුබිම. ඔව්. ඉතමත් හොඳ අරමුණකට පටන් ගත්ත තැනක් කියන එක අපිට ඒකෙම පැහැදිලි වෙනවා. මොකද මේ ප්‍රදේශ වාසීන්ට යම් යහපතක් සලසන්න විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ වගේ දෙයක් ඒ කාලේ කොහොමවත් තියෙන්නත් නැතිද නේද? නෑ සංචාර කර්මාන්තය කියලා දෙයක් තිබ්බේ නෑ. කියන්නේ කවුරුවත් වනාත මේ ගඟේ වාඩියට එළුවන් කොළමට සංචාරය සඳහා පැමිණියේ නෑ. එන්න කොහොම රිසක් කියලා. එනවා. ඒක අපිට සතුටක්. කොහොම නමුත් මම කැමතියි දැනගන්න දැන් මෙතෙන්ට එන පිරිසට විශේෂයෙන්ම අපිටත් මේ ආපු දවස් දෙකේ අපි නැවත ලැබු දවස් දෙකේ දැකපු දෙයක් තමයි පෞල් විදිහට මුවක් මෙතෙන්ට එන්න ලොකු කැමැත්තක් තියෙනවා දේශීය සංචාරකයන් පැත්තෙන්. එහෙමයි. කොහොමද ඒකට හේතුව පළවෙනිම හේතුව තමයි දැන් නගරයේ තියෙන දැඩි කාර්යබහුලතාවයට හාත්පසින්ම වෙනස් පරිසරයක් මෙතන තියෙනවා. මෙතන බොහොම නිෂ්කලංක පරිසරයක් තියෙනවා. මෙතන වැඩිය කෑකෝ ගහන පිරිස් එනවා ඇත්තම අඩුයි මෙතන. ඉතින් ඒ නිදාස් නිෂ්කලංක භාවය මත තමුන්ගේ දූ දරුවෝ එක්ක හොඳට නිදාසේ විනෝද වෙලා මේ වතුර මේක බොහොම ආරක්ෂිතයි අපේ මේ ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. ඉතින් ඒ පොඩි අයට බොහොම නිදාසේ මේ වෝටර් ස්පෝර්ට්ස් කරන්න පුළුවන්. කයක්ස් පදින්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව මෙහෙට ඇත්තටම අපේ ෆවුල් පිටින් එන්න. ඇත්තටම අපේ මේ මූලික ප්‍රචාරණ මාධ්‍ය වුණෙත් මේ කට වචනේ. මොකද මෙතනට ඇවිල්ලා මෙතනම මේ මොන හරි ෆොටෝ එකක් අරගෙන ඒ වෙලාවෙම ගොඩක් කලාට මේ දුව අදරුවෝ අපේ මේ Facebook එකට දාපුවාම ඒ වෙලාවෙම මේ ගොඩක් ප්‍රතිචාර හම්බෙනවා. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කළාට මේ වගේ ලස්සන තැනකට එන්න කියලා ආරාධනා කළාට රටට ලෝකයට අපිව බලන අපේ හිතවතුන්ට මේ වගේ ලස්සන තැනක් පිළිබඳව දැනුවත් කරන්න අපිට එන්න ඇරයුම් කරන්නට බොහොම ස්තුතියි. අපි නම් අයි දවසක හමු වෙමු. අයි ගුවන්. විල්පත්තු නේචර් රිසෝට් වලින් අපි මුලින්ම ගමන් නැරඹුවේ වසරේ ඕනෑම කාලයක සතුන් ගැවසෙන ඉතාමත් සුවිශේෂී පරිසර පද්ධතියක් වෙතට. නොදන්නවයි කියන අයටත් හුස්ම ගන්න ගහකොළපිරි පරිසරයේ ඕන කියලා කියා දෙන්න වටින තැනක් වෙයි.
මෙවර අපි සෝභාචාරිකාවේ ආපු ගමන තුල විල්පත්තු වලට ආවට පස්සේ මට මුණ ගැහෙන්නේ සුරාජ් පරිසර වේදියෙක් පරිසරයත් එක්ක ලං වෙලා ඉන්න කෙනෙක් සත්තු ගැන පරිසර පද්ධතීන් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් සුරාජ් අපිට කියන්නකෝ දැන් අපි මේ මුලින්ම එකන් ආවේ මොන තැනකටද අපිට බොහොම අපූර්ව පරිසර පද්ධතියක් තමයි පේන්න දෙන්නේ ඔව් අපි මේ ඇවිල්ලා ඉන්නේ විල්පත්තු වන උද්‍යානයේ පෙර කලාපේ සුවිශේෂ පරිසර පද්ධතියක් ඉතින් මේකට කියන්නේ නෙළුම් බව කියලා මේකේ විශේෂත්වය මේකේ අවුරුදු පුරා වතුර හිටින නිසා මෙහි ජෛව විවිධත්වය වැඩි. ඒක කුරුළු දිහා බැලුවත්, ශීර්පාය දිහා බැලුවත්, උරගෑම් බැලුවත් අපිට ගොඩාක් ලස්සන දේවල් තියෙන මෙතන බලන්න පුළුවන්. පාක් එකේ තියෙන සත්තු වගේම මෙහි බලන්න අවස්ථාව තියෙනවා. දැන් සුරජ් දැන් විල්පත්තු පාක් එකට අපි ගියොත් එහෙම විශේෂයෙන්ම අපිට විල්ලු දකින්න පුළුවන්කම තියෙනවානේ. ඒ වගේ සාමාන්‍ය වතුර අපිට දකින්න පුළුවන්. හැබැයි අවුරුද්දේ හැම කාලෙකම බලන්න වතුර නැහැ නේද ඒ විදිහට? ඔව් විල්ලුවක් කියන්නේ ගොඩක් වෙලාවට වැහි වතුර විතරක් එකතු වෙන ස්ථානයක්. ඉතින් ඒක ලොකු මේ විල්ලුවක් නෙමෙයි නම් ඒක කාලයකදී ඒක අනිවාර්යෙන් වාෂ්ප වෙලා යනවා. මේ පද්ධතිය මෙහෙම තියෙන්නේ අපි කලාවේ කොටසක් මේකට හරවලා තියෙන නිසා. ආහා කොහොමද මේ අපි දකින්නේ? ඔව් තරංග මේ අපි දකින්නේ ෆෙසන්ට් ටේල් ජකාන කියන කුරුල්ල. ඒකට මෙහෙ අවුරුදු පුරා ඉන්න කුරුල්ල අපි කියන රෙසිඩන්ට් කියලා. ඔය පිරිමි සතාගේ තමයි ඔය දිග නැට්ටක් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙතන මේ වතුරාශ්‍රිතව කොක්කු ඉන්නවා, උකුස්සෝ ඉන්නවා, බස්සෝ ඉන්නවා, හවස් වරු අලි ටික එනවා, අවුව තපින්න කිඹුලු ටික කොටව උඩට එනවා. ඒ වගේ දර්ශන කීපයක් මෙතන එක තැනක බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඡායාරූප ලබා ගන්න අයට ඡායාරූප ශිල්පීන්ට ඒ වගේම පරිසරයට ටිකක් ලං වෙලා බලන්න කැමති අයට මේ වගේ ගමනක් හරි වටන එක තමයි සෝභා මෙවර අපි විල්පත්තු ආවත් විල්පත්තු පාක් එකට යන්නේ නැතුව ඒ අවට තියෙන විශේෂම තැන් ගණනාවකට බොහෝ දෙනෙක් නොදන්න තැන් වලට අපි යන්නේ විශේෂයෙන්ම සුරාජ් අපිට පාර කියනවා ඊටමත් විශේෂ තැන් ගණනාවකට ඔබත් එක්ක යන්න ආරාධනා කරනවා එන්න කියලා සෝභා එක්ක වෙනස් ගමනක් මෙවර යන්න විල්පත්තු ඇවිල්ලා අපි මේ කතා කරගෙන ආවේ අපි මේ ඉන්නේ වයඹ පළාතේ ඒත් එක්කම දිස්ත්‍රික් එක විදිහට අපිට ගත්තොත් මේ හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙන අපි ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කේ අපි මේ ඉන්න ප්‍රදේශය ගත්තොත් එහෙම පරණ එළුවන් කුලම පරණ එළුවන් කුලමේ බොහොම ලස්සනට නෙළුම් තියෙන වැවක් මේක ඒකින් තමයි නෙළුම් වැල කියලා තමයි මේ වැව හඳුන්වන්නේ මේ දවස්වල නෙළුම් මල්ණන් ටිකක් අපිට අඩුවෙන් දකින්න ලැබෙන්නේ කොහොමද මේ මේකේ නෙළුම් ටිකක් වැඩිපුර තියෙන කාලේ කාල සම්පූර්ණ වැව නෙළුම්මනේ පිරලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඇත්තට මෙහෙ ගොවි සමිතියත් මේකෙන් ආදායමක් ලබනවා මේ නෙළුම් මල් කඩලා. ආ හා හා. ඒ කියන්නේ මේ චර මල් තියෙනවා. චරට මල් තියෙනවා. ලක්ෂ ගාණක මල් කොයි කාලෙද වැඩිපුර මල් තියෙන්නේ? මේකයි මේකට හැමදේම අස්සන්න ගන්න නිසා අපිට ලොකු එක කාලයක් කියලා නැහැ. මේක මේක දිගටම කඩන නිසා දිගටම මල් තියෙනවා. එතකම දැන් අර දකින වඳුරා විශේෂත්වයක් තියෙනව නේද මේ පැත්තට ඔව් මේ කළු වඳුරා මේ ප්‍රදේශයට ආවේණිකයි කියලා අපි විශ්වාස කරනවා ඉස්සරහට මේ අවුරුදු 2-3 ඇතුළත විද්‍යාත්මකව මෙයව අලුත් විශේෂයක් කියලා හඳුනා ගන්න කියලා තමයි
ඉන්නේ. මොකද මෙයාගේ නැට්ට සාමාන්‍ය කළු වඳුර වඳුරන්ට වඩා දෙගුණයක් විතර දිගයි. ඉතින් ඒක එක සලකුණක්. අපි ඒක තව ජාන බලලත් ඒක අපි ජෙනටික් ස්ටඩිස් කළාත් ඒක වෙන් කරගන්න ඕනේ. ඒත් ඒකේ විශේෂත්වය මෙයා ශාකභක්ෂක වඳුරෙක්. ඉතින් මෙයා මේ වගේ ජලජ ආශ්‍රිත මේ පරිසර පද්ධති විතරයි අපි හම්බ වෙන්නේ. ඉතින් මේ මෙයා ගොඩක් වෙලාවට මේ ඉස්සරහා තියෙන කුඹුක් ගස්, බක්මී ගස් ඒ වගේ ගස්වල තමයි මුළු දවසම හැසිරෙන්නේ. සාමාන්‍යයෙන් අපි වඳුරෝ කියන ජාතිය නිරන්තරයෙන්ම හුඟක් තැන්වලදී අපිට දකින්න පුළුවන්කම ලැබෙනවානේ. මේ විශේෂත්වයත් එක්ක මේ වඳුරගේ විශේෂත්වය පැත්තෙන් බලනකොට පරිසරවේදියෙක් විදිහට පරිසරයට සතුන්ට ආදරය කරන කෙනෙක් විදිහට මොකක්ද ඔබට දැනෙන වෙනස? නෑ මොකද දැන් අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු වඳුර කිව්වම හිතන්නේ ප්‍රශ්නයක් කියලා. ඒත් ඇත්තට මෙයා මේ වැවෙන් මෙහෙ පැත්තට එන්නෙම නෑ. ඉතින් මේ වගේ සත්තු අපි ආරක්ෂා කරන්න අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. නැත්තම් මේ පද්ධතිය අපි මේ විනාශ වුණොත් මෙයා එහෙමම නැති වෙලා යනවා. හොඳයි අපිට කතා කරන්න දකින්න තවත් හුඟක් විශේෂතා තියෙනවා. මේ පරිසර පද්ධතියත් එක්ක අපිට තව ටිකක් ඉස්සරහට යනකොට මොන වගේ දේවල්ද දකින්න පුළුවන්කම ලැබෙන්නේ? ඉබ්බන් විශේෂ දෙකක් දකින්න පුළුවන්. කිරිබ්බෝ ඉන්නවා, ගල්ලිබ්බෝ ඉන්නවා, සමහර විට සර්පයෝ මේ පන් ඇතුලේ මේ වඩු කුරුල්ලෝ අල්ලන්න මහන්සි වෙනවා දකින්න පුළුවන්. කබරගොයි, තලගොයි ඒ සත්තු ගොදුරු කරන්න මහන්සි වෙනවා. ඒතර උකුසු විශේෂ කීපයක් මෙතන දකින්න පුළුවන්. ලංකාවේ දෙවෙනි ලොකුම උකුස්සා මෙතන දකින්න පුළුවන්, මේ වයිට් බෙලිඩ් සීගල්. එතකොට තව මාළු අල්ලන තව විශේෂ උකුස්සෙක් ඉන්නවා, ග්‍රේ හෙඩඩ් ෆිෂ් සීගල් කියලා. මේ දෙන්නගෙම කූඩු මේ ගස් ගස්වල අපි දකින්න හම්බ වෙනවා. පිළිහුඩු විශේෂ කීපයකුත් මෙතන දකින්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් වෙන වෙන දර්ශන දකින්න පුළුවන්. ඉවිසිල්ල තිබ්බොත්. ඉවිසිල්ල තිබ්බොත් ඒක හරි වටිනවා. මොකද පරිසරයට ආපුවාම අපි නිරන්තරයෙන්ම ස්වභාව සරණත් එක ඔබට කියන කාරණාවක් තමයි මේ පරිසරයට ගොඩ අපි එන්නේ පිටස්තර පුද්ගලයන් විදිහට. මේ පරිසරයට ආපුවාම අපි මේ විදිහට හැසිරෙන්නට ඕන. මේ පරිසරයට හානියක් කරන්න නැතුව අපේ සද්ද බද්ද ටිකක් අඩු කරගෙන බොහොම ඉවසලිවන්තව මේ ගමන ආවොත් ඔබටත් සමහර විට නොදකින හුඟක් දේවල් ඉවසිලිවන්තකමෙන් දැක ගන්න පුළුවන්. අපිත් බොහොම ඉවසිල්ලෙන් එනවා තාටි ඉස්සරට යන්නේ. අපව නැරඹුවාට ස්තුතියි. අමතක නොකර subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. අලුත්ම videos ඔබ ළඟටම like කරන්න, comments කරන්න, share කරන්න. අපි යලිත් හමු වෙමු.